දිනපතා වටිනා වීඩියෝ නැරඹීමට අප channel එක subscribe කර bell ලකුණ click කරන්න ඔබ සමට සම්මා සම්බුදු සරණ පින්නතනි මරණයේ සිහිපත් කළ යුතු ආකාර හත අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා එහි හත්වෙනි ක්‍රමය තමයි මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සම්මා සම්බුද්ධතු බුදුරජාණන් වහන්සේගේ වශයෙන් කෙසේනම් අදිෂ්ඨාන කළ යුතුද එහෙම සඳහන් කළේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා එතකොට අපි භාග්‍යතුන් වහන්සේ පිළිබඳව කරුණු කාරණා මෙනෙහි කරමින් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් මේ තරම් ගුණවත් මේ තරම් සිල්වත් මේ තරම් බලවත් තුන් ලෝකේම අධිපති ලෞතර භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවා කියන කාරණාව කරුණක් කරුණක් ගාන මෙනෙහි කරන එක මේ භාවනාවට අපිට ලොකු ශක්තියක් බුදුරජාණන් වහන්සේ රූප ස්වභාවයෙන් කොයිතරම් නම් ලස්සනද ඒ කාරණාව පින්නතනි අපිට හිතලා ඉවර කරන්න බැරි කරුණක් මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ තරම් ලස්සන එකදු රූපයක්වත් නැහැ දෙවියෙකුටත් නැහැ බ්‍රහ්මීකුටත් නැ මිනිහෙකුටත් නැ මේ ලෝකෙ පිපෙනවන ගිතාම ලස්සන මල් ඒ හැම මලක්ම බුදුරජාණන් වහන්සේගේ මුව මඩල තරම් ලස්සන නැ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්තයි 80ක් අනු ව්‍යංජන ලක්ෂණ වලින් යුක්තයි 216ක් මංගල ලක්ෂණ වලින් යුක්තයි එක බ්‍රාහ්මණේ බුදුරජාණන් වහන්සේගේ ලස්සන වර්ණනා කරපු හැටි ඒ බ්‍රාහ්මණයා සඳහන් කළේ උදේ පාන්දරම පිපිලා තවම සුවඳ වාතලයට මුහු කරලා නැති රතුම රතුපාට නිලුම් මලක් වාගේ බුදුරජාණන් වහන්සේ තාම පිරිසිදුයි තවම සුවඳ මුහු වාතයට මුහු කරලා නැහැ තවම පියුම් ගැබ ඇතුලේමයි පියුම මතමයි සුවඳ යන්තම් මල විකසිත වුණා විතරයි දූවිලි වලින්වත් අපවිත්‍රක් නැහැ භාග්‍යතුන් වහන්සේ එවන් රතු නෙළුම් මලක් වගේ එහෙම බ්‍රාහ්මණෙක් සඳහන් ඊළඟට පින්නතිනි ඒ වාගේ විචිත්‍ර රූප කයක් සහිතයි රන්වන් පාට බුද්ධ ශරීරයේ සංසාරේ අප්‍රමාණ කුසල් රැස් කරලා පාරමිතා පුරණ කාලේ අප්‍රමාණව වස්ත්‍ර ආදිය දන් දීලා නොඑක් ආහාර පාන විවිධ විදිහට දන් දීලා ලබාගත් අපූර්ව රූපයක් පාරමිතා එහෙම පුරපු නිසා ලැබුණු අපූර්ව රූපය. ඒ තරම් ලස්සන රුවක් කාටවත් නැහැ කියලා කිවි එක. විචිත්‍ර වූ රූප කාය සහිතයි. සියලු ආකාරයෙන්ම පිරිසිදු වූ සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන ආදීන් යුක්තයි. බුදුරජාණන් වහන්සේගේ අති නිර්මල සීලය අන්න අහවල් තැනින් බිඳිලා මෙතනින් අපවිත්‍රයි කියලා කියන්න තැනක් නැහැ මේ ශාසනයේ කෝටි ගාණක් ශික්ෂාපද මේ කෝටි ගාණක් ශික්ෂාපද මහරහතන් වහන්සේ නමකටවත් එවත් නොවි ආරක්ෂා කරන්න බැරි තරම් නමුත් බුදුරජාණන් වහන්සේ එවත් වුණා කියන තැනක් නැහැ පන්සිල් පද පහවත් අපිට රකින්න බැරි කොට
කෝටි ගානක් තරම් මේ මහා සීලය අබමල් රේණුවක තරම් පළුද්දක් නැතුව ආරක්ෂා කරන්න භාග්‍යතුන් වහන්සේ මොන තරම් සිහියකින් මොන තරම් කල්පනාවකින් වැඩ ඉන්නවද එහෙමනම් මොන තරම් ඒ සීල ගුණේ තේජස ගැන අපි කොහේ කතා කරන්නේද බුදුරජාණන් වහන්සේ යම්සේ සීලයක් ආරක්ෂා කරන වෙලාවට පින්නතුනි කෙලස් තිබුණ පාටක්වත් අපිට කෙලස් තිබුණ නිසා අපිට කෙලස් තියෙන නිසා අපි සිල් හරියට උල්ලංඝනය වෙනවා සිල් කැඩෙනවා භාග්‍යතුන් වහන්සේගේ සීලයේ දිහා බලහම මේ සිද්ධාර්ථ කුමාර කාලි කෙලස් තිබුණනි ලෞතර බුද්ධත්වයේ ගාවට එනකන් සංසාරි කෙලස් සහිතනි කියලා කෙනෙකුට හිතා ගන්නවත් බැහැ ඒ තරම් මහා පුදුම සීලයක් ඊළඟට සමාධිය මෙන්න මේ ප්‍රමාණයයි කියලා කාටවත් හිතා ගන්න බැහැ කෙනෙකුට කසින නිමිත්ත පහළ වෙන්නේ සඳහන් කරනවා සමහර කෙනෙකුට අඩියයි තමන් ඉන්න තැන ඉඳලා අඩිය ආලෝකේ පතුරවන්න පුළුවන් දෙකක් පතුරවන්න පුළුවන් හැතැක්මක් දෙකක් පතුරවන්න පුළුවන් රටකට පතුරවන්න පුළුවන් එක මහද්වීපයක් ආදී වශයෙන් ඈතින් ඈතට ඈතින් ඈතට පතුරවන්න පුළුවන් ඒ ඒ පුජ්‍යලයා එක දිනු කරගෙන තියෙන ප්‍රමාණය පින්නතුනි සඳහන් කරනවා සමහර බ්‍රහ්මයන් මේ කසින නිමිත්ත සක්වලව ලක්ෂ ගණනකට පතුරවන්න හැකියාව ඇතියි කියලා සමහර බ්‍රහ්මයන්ට සක්වලව ලක්ෂ ගණන ඒ එළිය පතුරවන්න පුළුවන් අපේ බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාර කාලේ පංච අභිඥා සහිතයි මේ සමහර කෙනෙක් හිතන්නේ සිද්ධාර්ථ කුමාරයාට පංච අභිඥා අෂ්ට සමාපatti තිබුණා කියලා කියනවා සිද්ධාර්ථ කුමාරයාත් පංච අභිඥා අෂ්ට සමාපatti වලින් යුක්තයි එහෙමනම් තව කෙනෙක් තර්ක කරන්න පුළුවන් බෝධි මූලයේදී පුබ්බේ නිවාසානුස්සති ආදී ඥාන තිබුණා බෝධි මූලයට වඩිනකොටත් පුබ්බේ නිවාසානුස්සති ආදී ඥාන තිබුණා ඒව නැතුව නෙමෙයි වෙටි එහෙමනම් ප්‍රථම යාමයේ ඉක්ම යනකොට පුබ්බේ නිවාසානුස්සති පහළ වුණා කියලා කියන්නේ ඇයි කියලා කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන් අපි එහෙමනම් කතා කරන්නේ නේද බෝධි මූලයේ වාඩි වෙලා ප්‍රථම යාමයේ ඉක්ම යනකොට පුබ්බේ නිවාසානුස්සති ඥාන පහළ වුණා කියලා නේද කියන්නේ ඒ කියන්නේ අමුතුවෙන් පහළ වෙන්න පෙර එහෙම ඥානයක් නොතිබ්බම කියලා නෙමෙයි පෙරත් තිබුණා ඒක නමුත් බෝධි මූලයේදී පෙර නොතිබුණු තරම් පහළ වෙන්න පටන් ගත්තා පෙර යම් ප්‍රමාණයකට තිබ්බේ බෝධි මූලයේදී පහළ වුණ ඒ ඥානය දියුණු වුණ ඒ ඥානී සීමාවක් නැහැ අතීතයේ යම් තාක්ද ඒ ගැන කියන්න පුළුවන් අනාගතයේ යම් තාක්ද ඒ ගැන කියන එක පුද්ගලයේ කරගත්තහම ඒ පුජ්‍යලයට සංසාරේ මුණ ගැහිලා තියෙන බුදුරජාණන් වහන්සේලා ප්‍රමාණය සම්මාදිට්ඨිකෝ මිත්‍යාදෘෂ්ටිකෝ ඔහු ජීවත් වෙච්ච ආත්ම ගණන මිනිස්සෙක් හැටියට ජීවත් වුණ ආත්ම ගණන තිරිසනෙක් හැටියට ප්‍රේතෙක් හැටියට අසුරෙක් හැටියට නිර්සතෙක් හැටියට සහ මනුස්ස ජීවිතේ මෙහෙම 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 දුක් විඳ විඳ එක එක ආත්මවල මැරුණා කියලා කියන්න පුළුවන් ඒ සියල්ලම ඒ පුජ්‍යලයා සම්බන්ධයෙන් කියන්න පුළුවන් ඥානෙකුයි මේ පහළ වෙන්නේ. ඒ පුද්ගලයාම
මේ ශාසනයේ නිවන් දකින්නවද ඊළඟ ශාසනයේ නිවන් දකින්නවද තව භාග්‍යතුන් වහන්සේලා ලක්ෂ ගණන් දැක දැක ඔහු සසර දුක් විඳ විඳ යනවද අවසානයේ දවසක නිවන් දැකිය යුතුමයි ඔහු නිවන් දකින්නේ මොන බුද්ධ ශාසනයේ මොන කාරණාව පදනම් කරගෙන කොයි වාගේ වයසක කොයි වාගේ තැනක කොයි වාගේ වේලාවකද කියන කාරණාව කියන්න පුළුවන් ආන් එහෙම ප්‍රබල ඥානයක් බවට පෙරතිවිච්ච ඥානෙ පත් වුණා ඒකයි බෝධි මූලයේදී පුබ්බේ නිවාසානුස්සති ලැබුවා කියලා කියන්නේ පෙරතිවිච්ච ඥානය පරතරට දියුණු වුණා නැත්තම් සිද්ධාර්ථ කුමාරයාටත් නොතිබුණා එහෙම නොතිබුණා නෙමෙයි ඊළඟට පින්නතනි කලින් ඥානයත් දැන් තියෙන ඥානයත් අතර විශාල පරතරයක් තිබ්බා ඒකයි අපි මෙච්චර ළමේ සිහිපත් කළේ උඩට යටට සියලු දිශාවල් එකවර පේනවා හරහට විතරක් පේනව නෙමෙයි උඩත් පේනවා අකනිට බඹලව දක්වා ඒ කියන්නේ සක්වල කෙරවල දක්වාම පේනවා යට යටට කොයිතරම් ද සීමාවක් නැහැ පේනවා හරහටත් සීමාවක්ම නැහැ පේනවා එනම් උඩට යටට හරහට හැම පැත්තටම සියලු දිශාවල් එකම වර පේනවා අරමුණු කරන්න ඕනේ එකම වර අරමුණු වෙලා පේනවා කල්ප අසංඛ්‍ය ගණන් පේනවා ආන් ඒ නිසා පෙර තිබුණට වඩා ඉසා ඉතා උසස් මට්ටමක් තමයි බුද්ධත්වයේදී ලැබුණේ කියලා සඳහන් කරනවා සමහර අය ළඟ මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙලා හිටපු කාලේ අපේ මහ බෝසතාණන් වහන්සේ කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණේ කළානම් මෙදා දුෂ්කර ක්‍රියා කරන්න වෙන්නේ නැහැ කියලා කතා කරන සමහර අය ඉන්නවා මොකද සමහර අය එහෙම මතයක් දරනවා නමුත් දුෂ්කර ක්‍රියාවක් කරන්නේ නැහැ කියලා එහෙම කාටවත් මත දරන්න පුළුවන්කමක් නැහැ එහෙම නැත්තම් සමහර අය මෙහෙමත් කියනවා දැන් මේ දුෂ්කර ක්‍රියා කළේ මොකටද ඒත් හෙව්වේ බුද්ධත්වයේ ඊට කලින් අන්තර්කල්පෙ පහළ වෙච්ච ලෞතුරා බුදුරජාණන් වහන්සේනේ කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ ඉතින් මේ අය කියනවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇහුවටන් ඊළඟ අන්තර්කල්පෙ බුද්ධත්වයේ ලබන මොකටද දුෂ්කර ක්‍රියා කරන්නේ කියලා කතා කරනවා සමහර ඊළඟට සමහර අය විරුද්ධයි මහා බෝසතාණන් වහන්සේ පහළ වෙනකොට කියන්නේ මහා මායා දේවී කුසින් මේ ලෝකෙ උපදිනකොට ලෝකේ ආර්යයන් වහන්සේලා වැඩ හිටියා කියලා පිළිගන්න කැමති නැහැ එකම ආර්යයන් වහන්සේ නමක්වත් විශ්වයේ හිටියේ නැහැ කියලා කියන්නේ ඒ කාලේ ආර්යයන් වහන්සේලා ඕන තරම් හිටියා හිටියේ නැහැ කියලා කිව්වොත් ඒක මුසාවක් වෙනවා විශ්වයේ ඕන තරම් හිටියා සක්වලේ ඕන තරම් හිටියා මිනිස්සු අතර හිටියේ නැති වෙන්න පුළුවන් නමුත් එකල ආර්යයන් වහන්සේලා හිටියේ නැහැ කියලා කිව්වොත් කතාව වැරදි ඒ මහ බෝසතාණන් වහන්සේ මහා මායා දේවින් වහන්සේගේ කුසෙන් මුලින්ම බිහි වෙන වෙලාවේ ඉස්සරලම ඇවිල්ලා පිළිගන්නේ බ්‍රහ්මරාජයෝ හතර දෙනෙක්. ඒ බ්‍රහ්මරාජයෝ හතර දෙනා රහතන් වහන්සේලා. රහත් වෙච්ච බ්‍රහ්මයෝ. සුද්ධාවාසී ඉඳලා වැඩි. ඇයි? මහා බෝසතාණන් වහන්සේට තියෙන ගෞරවය. මං හිතන්නේ අන්‍ය සත්වයන්ට තියෙන අනුකම්පාවත් ඒ අන්‍ය සත්වයන්ට තියෙන අනුකම්පාව කියලා කියන්නේ
මෙතෙන්ට ආර්යයන් වහන්සේ නමක් වැඩියේ නැත්තම් මෙතෙන්ට යන්න වෙන්නේ කෙලස් තියෙන කෙනෙකුට. කාන්තාවක් දරුවෙක් බිහි කරන වෙලාව කෙලස් තියෙන කෙනෙක් මේ වෙලාවට සම්බන්ධ වුණා නම් මෙතෙන්ට මහා මායා දේවීන් වහන්සේ පිළිබඳව කෙලස් උපදින්න තිබුණා. ඒ ඒ තරම්ම ලස්සන රූපයක්. මහා මායා දේවීන් වහන්සේ කොච්චර ලස්සනයිද කියන කාරණාව අපේ ධර්මයේ එච්චර විස්තර කරන්නේ නැහැ. යසෝදරා දේවීන් වහන්සේ කොච්චර ලස්සනයිද කියන එක එච්චර විස්තර කරන්නේ නැහැ. මේ උත්තමාවියෝ දෙදෙනාම විස්තර කරන්නේ නැතුව ජනපද කල්යාණි ගැන හොඳට විස්තර කරනවා. එයියේ විශේෂත්වය මේ දෙන්න ගැන විස්තර කරන්න තේරෙන්නේ නැහැ. ඒ තරම් ලස්සනයි. මහා මායා දේවින් වහන්සේට ඇයි එහෙම නමක් තියලා තියෙන්නේ? මනුස්ස ලෝකේ නම් කෙනෙකුට හිතාගන්න බැරි නිසා ඒ ලස්සන. අපිට එහෙම යමක් හිතාගන්න බැරි වෙච්චහම අපිට හිතෙනවා ඒක නිකන් මායාවක්ද කියලා. අන්න ඒක නිසා තමයි මායා කියලා නම තිබ්බේ. හැබැවින්ම මායාවක්. තේරුන්නේ නැහැ කාටවත්. ඒ තරම්ම ලස්සනයි. ඉතින් ඒ තරම්ම ලස්සන කාන්තාව මේ වෙලාවේ කෙලෙස් සහිත කෙනෙක් ළඟ හිටියානම් රාගසිත උපදින්න තිබුණා. අනුකම්පා කළේ මහා මායා දේවින් වහන්සේ ගැන යමෙක් රාගසිත ඉපදෙවන ඒ සිතුවිල්ල බොහෝ වෙනුවෙන් නිරාදරව විවෘත කරන්න කාරණාව. ආගේ නිසා කෙලෙස් සහිත සත්වයන්ට නිරේ දොර අරගන්න ඉඩ නොදී තමයි රන් දැලක් අරගෙන මහරහතන් වහන්සේලා හතර නමක් වෙන්නේ. එතකොට ලෝකේ ආර්යයන් වහන්සේලා වැඩ හිටියේ නැත්තම් මේ කොහෙන්ද වැඩි? සුද්ධවාස වැඩ හිටියේ හිඳ තෞතිසාවේ වැඩ තුසිතේ වැඩ ඉන්න කාලේ මනුස්ස ලෝකේ උපදින්න කාලය හොඳයි ස්වාමීනි කියලා මතක් කරන්න අරිහත් මහා බ්‍රහ්ම රාජ්‍යය එකතු වුණා. නිකං නෙමෙයි ආරාධනා කළේ දන ගහලා බැඳලා කියලා කියන්නේ. මහා බෝසතාණන් වහන්සේ දිව්‍ය ලෝකේ වැඩ ඉන්න කාලේ කෙලෙස් නැති කරලද? කෙලෙස් නැති කරලා නෑ. නමුත් කෙලෙස් නැති කරපු මහරහතන් වහන්සේලා ඇවිල්ලා තාමත් කෙලෙස් සහිත සිද්ධාර්ථ කුමාරයා ළඟ දනිනවා. මනුස්ස ලෝකේ ඉපදිලා මහා ගුණවතුන්ගේ සිරිත තමයි යම් තැනකට ගියහම මම විසින් ගරු කළ යුතු අය ඉන්නවද කියලා බලන එක. තමන් විසින් ගරු කළ යුතු අය ඉන්නව නම් ගරු කළ යුත්තන්ට ගරු කරලා තමයි එතන නතර වෙන්නේ, හැසිරෙන්නේ. ආන් ඒකින්ද මහබෝසතාණන් වහන්සේ මෞකුසින් ඉපදිලා ඊළඟට හතර දිහාව බැලුවා. ඇයි ඒ බැලුවේ? මට වඩා උසස් අය මේ ලෝකේ ඉන්නවද කියලා බැලුවේ. මේ ඉන්න ළඟ නෙමෙයි මේ ලෝකේ ඉන්නවද කියලා බැලුවේ. නැගෙනහිර දිහාව බලනකොට දෙවියෝ බ්‍රහ්මියෝ ഘോഷා කළා, ස්වාමීනි ඔබ වහන්සේට වඩා උසස් අය තබා ඔබ වහන්සේ හා සමාන කෙනෙක්වත් මෙහෙනේ උසස් තබා සමානෙක්වත් උතුර බැලුවා දකුණ බැලුවා බටහිර බැලුවා හැම පැත්තෙම කීවේ සමාන කෙනෙක්වත් නැති බව. ඉන් පස්සේ තීරණය කළේ මට වඩා සමානෙක්වත් නැත්තන් මමයි මේ ලෝකේ අග්‍ර. ඒ නිසා අග්ගෝ හමස්මි ලෝකස්ස. මමයි මේ ලෝකේ ජේෂ්ඨ. ජෙට්ටෝ හමස්මි ලෝකස්ස. අයමන්ති මාජාති.
නත්තිදානි පුනක් බව මම ලෝකයට අග්‍රයි මම ලෝකයට ජේෂ්ඨයි ආයි උපතක් නෑ මේක මගේ අන්තිම උපතයි හත් පියවර වැඩම කළා මේ වෙලාවෙත් ස්වාමීනි ඔබ වහන්සේට තබා සමාන තබා උතුම් තබා සමාන කෙනෙක්වත් නෑ කියලා කියන කොටත් महाकल्प दासेदाह आयु अलंदपु महरहतन महंसल दनगहल वेंद केरे ककुसंद कोनागम काश्यप केन महर सम्मा संबुद्रजानन महंसल तुंदे नामत देकलाई ब्रह्मराजु हिटी महाकल्प दासेदाह एए में इताम बिलिंदु सिद्धार्थ कुमार लग दनगहल ඒ දන ගහනකොට සිද්ධාර්ථ කුමාරයා ලොකු වෙලා හිටියද මේ ඉපදිච්ච ගම අපේ අට කතාවල සඳහන් කරනවා නෑ කියලා ඉපදිච්ච ගම ලොකු නෑ අම්මා කෙනෙක් දරුවෙක් බිහි කරාම කොයි වගේද ඊට වඩා පොඩි වෙනසයි තියෙන අසමසම නිසා අසමාන නිසා බිලිඳු දරුවෙක්ම තමයි මේ අපි අද ගෞරවයේ වැඩි හින්දා महाबोसतानन वहांसे सत्पियवर वैडप वेलाव निरूपरने करने तेंगवल याटिकायत वहाला पड़ी उतरु सलुवक दालती नौ अपे पिन्तूर वद एक गौरवे निसा नमुद अट्टकतावे सदहां करनो एहम वस्त्र एक्ति बुरने किया ए थरम विलिंदु में इपदिच्च गम एहम इसिंगनाद करने ඒ වාගේ බිලිඳෙකුටයි මහා කල්ප 16000ක් ආයු වළඳන මහ රහතන් වහන්සේලා දැනගෙන්නේ. ඉතිමනන් ලෞතුරා බුදු වෙන්න ඉස්සරලත් කොයි තරම් තැනක හිටියද? ආර්යයන් වහන්සේලා ලෝකේ එදා වැඩ හිටියා කියන්නේ මම මේ සාධක කියන්නේ. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගෙන් බණ ඇහුවා නම් දුෂ්කර ක්‍රියා කරන්න ඕනේ නැ නේ කියලා කියනවා. ආර්යයන් වහන්සේලා එදා ලෝකේ වැඩ හිටියා නම් මෙච්චර දුක් විඳින්න ඕනේද බුදු වෙන හැටි උන්වහන්සේලගෙන් අහගන්න තිබුණා නේද කියලා කියන බැලුවේ බැලමට නම් තර්ක සාධාරණයි නේද ඕනනම් උන්වහන්සේලගෙන් අහන්න තිබ්බනේ කොහොමද බුදු වෙන්නේ කියලා දුෂ්කර ක්‍රියා කරන්න ඕනේ නැහැ නේ එහෙමනම් බුදු වෙන හැටි කියලා දුන්නා නේද නමුත් ඒ ආර්යයන් වහන්සේලා බුදු වෙන හැටි දන්නවද ඒක තමම්ම අවබෝධ කරගන්න ඕනේ. තමම්ම තේරුම් ගන්න ඕනේ. ඒක අහගෙන දැනගන්න කියලා දෙන්න කෙනෙක් නැහැ. විනදිනි කිසිම රහතන් වහන්සේ නමක්වත් ආර්ය වූ බ්‍රහ්ම රාජීක්වත් බුදු වෙන ක්‍රමය දන්නේ නැහැ කියලායි සඳහන් කරන්නේ. බුදුරජාණන් වහන්සේත් රහත් වෙන්න මිස බුදු වෙන්න අපිට ධර්ම දේශනා කරලත් නැහැ. ඒ කියන්නේ බුදු වෙන ක්‍රමය බුදුරජාණන් වහන්සේ කාටවත් කියලා දීලා තියෙනවද? මෙහෙමයි බුදු වෙන්නේ කියලා. බුද්ධත්වයේ ලබන්න මේ විදිහට පාරමිතා පිරුවා. ඒ ටික දන්නවා අපි. එහෙමනම් මේ සරියුත් මහ රහතන් වහන්සේට බුදු වෙන ක්‍රමය කියලා දීලා තව බුදුරජාණන් වහන්සේනම පහළ වෙන්න ඉපි. ඒ මහා ප්‍රඥාවන්තයාට කියලා දුන්නා නම් කරන්න බැරි වෙයිද? කියලා දුන්නා නම් කරන්න බෑ. බුදු වෙන ක්‍රමය කියලා දීලා කරන්න බෑ. ඒ හින්දා අපේ භාග්‍යතුන් වහන්සේ කාටවත් බුදු වෙන ක්‍රමය දේශනා කරලා නැහැ. ඒක තමම්ම තමයි තනියම හොයන්නේ. බුදු වෙන හැටි කියලා දෙන්න බෑ.
හතලිස් පස් අවුරුද්දක් ධර්ම දේශනා කළේ බුදු වෙන්නද රහත් වෙන මග කියලා දුන්නා අන්න අහවල් දේශනාවේ බුදු වෙන හැටි කියලා දුන්නා කියලා කොතනවත් දේශනාවක් නැහැ නම් බුද්ධත්වයේ කියන්නේ තනියම හොයාගන්න ඕනේ දෙයක් මහා බෝසතාණන් වහන්සේ උපදින කාලෙත් ආර්යයන් වහන්සේලා අසංඛ්‍ය ගණන් සුද්ධාවාසවල පින්නතිනි වැඩ ඉඳෙති අසංඛ්‍ය ගණන් ඉඳෙති නමුත් බුදු වෙන්නේ කොහොමද කියලා ඒ කවුරුවත් දන්නේ නැහැ කාගෙන්වත් අහගෙන බුදු වෙන්නත් බෑ කියලා සඳහන් කරන්නේ එහෙමනම් තනියමම තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ හොයාගත්තේ තනියමම තමයි ඒ ਸਰවඥතා ඥානය ලබාගත්තේ ඒ කියන්නේ ලෝකේ සකල සියල්ල දැන් අවබෝධ කරගත්ත කියන එකයි ਸਰවඥතා ඥානය ලබාගත්තේ කියලා කියන්නේ නමුත් මෙතනදී කරුණු කාරණා හුඟක් පැටලිලා හුඟක් වෙලාවට තවත් හුඟක් අය පටලවන ක්‍රම ලංකාවේ බොහොම තියෙනවා බුදු දහම වගේ වෙන දහම ලංකාවේ තියෙනවා හුඟක් අය හිතාගෙන ඉන්නේ බුදු වෙන්න හරි ලේසි හුඟක් අය හිතාගෙන ඉන්නේ රහත් වෙන්න හරි ලේසි කියලා හුඟක් අය හිතාගෙන ඉන්නේ භාවනා කරාම විතරක් ඇති කියලා සිල් රකින්න ඕනෙත් නැහැ දන් දෙන්න ඕනෙත් නැහැ බණ අහන්න ඕනෙත් නැහැ කියලා තමයි කල්පනා තව සමහර අය ධර්ම ශ්‍රවණය කරනවට හරි විරුද්ධයි බණ අහන අයට හරියට බනිනවා එක එක දේවල් අහගෙන හිටියා කියලා මේ සංසාරයෙන් එතර යන්න බෑ කියලා කියනවා බුදුරජාණන් වහන්සේට වඳිනවට බනිනවා බුද්ධ පූජාව තියෙනවට බනිනවා සමහරුන්ගේ කතාව එව්වා හුඟක් බාලාංශ වැඩ කියලා මොනවද බාලාංශ වැඩ බුද්ධ පූජාව තියෙන එක බුදුන් වඳින එක භාවනා කරන්න විතරයි යෝනි කියලා කියන්නේ සබ්බාසව සූත්‍රයේ නිවන් දකින්න ක්‍රම කීයක් භාගීතුන් වහන්සේ දේශනා කළාද? රහත් වෙන්න ක්‍රම කීයක් දේශනා කළාද? අත්‍යාසව භාවනා පහතබ්බා කියලා කිවි. හත් වෙනි කාරණාව. ඊට මෙහා නිවන් දකින්න ක්‍රම තව හයක් පැහැදිලි කරලා තියෙනවා. මේ දේවල් අත්හැරලා අපිට හිතෙන හැටියට මේ ගමන යන්න පුළුවන් නම් යම් මෙච්චර කල් හිටියේ බණ අහන්න එපා නම් ඒ භාගිතුන් වහන්සේ ධර්මයේ දේශනා කළේ නිවන් දකින්න ධර්මය ඕනේ නැත්තම් ඇයි මේක ලෝකෙට ධර්ම රත්නයක් සරියුත් මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ අසූ මහ ශ්‍රාවකයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟ බිම ඉඳගෙන බණ ඇහුවේ බුදුම ධර්ම ගෞරවයෙන් බණ ඇහුවේ උන්වහන්සේලා විතරද බණ ඇහුවේ අපිට ධර්මයේ දේශනා කරපු අපේ බුදුරජාණන් වහන්සේත් පින්නදී බණ ඇහුවා පිරිනිවන් පාන්න ලෑස්ති වෙනකොට මහමුගලන් මහරහතන් වහන්සේ ඉල්ලීමක් කළා මොග්ගල්ලාන ඔබවන් ශ්‍රාවකෙක් මට ආයේ නැහැ. ඇයි? වම අග්‍ර ශ්‍රාවකයා පිරිනිවන් පාහම තව අග්‍ර ශ්‍රාවකෙක් පහළ වෙනවද? නෑ, ඒක බුද්ධ ශාසනයක අග්‍ර ශ්‍රාවකයන් වහන්සලා දෙන්නයි. තව කෙනෙක් නෑ. නම මොග්ගල්ලාන ඔබවන් ශ්‍රාවකෙක් මට ආයේ නැහැ. ආන් ඒක නිසා ධර්මයේ දේශනා කරලා පිරිනොම් පාන්න කිව්වා.
මුගලන් මහරහතන් වහන්සේ ප්‍රාතිහාර්ය දක්ව දක්ව ධර්ම දේශනා කළා. භික්ෂුන් වහන්සේලත් එක්ක බුදුරජාණන් වහන්සේ බණ අහගෙන ඉන්නේ. එක දවසක් උපස්ථාන ශාලාවට වඩිනකොට නන්දක මහරහතන් වහන්සේ ධර්ම දේශනා කරනවා ඇතුළේ. හවස ඉඳලා පහුවදා එළියෙන් එළිය වැටෙනකන් දොර ළඟ හිටගෙන බණ අහනවා. ආනන්ද මහර ස්වාමින් වහන්සේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ වරින් වර ඇවිල්ලා මතක් කළා, ස්වාමීනි භාගිතුන් වහන්සේට අපහසු වෙයි, දැන් වඩිමු කියලා. එළි වෙනකම්ම හිටගෙනම බණ අහනවා. උදේ තමයි ඇතුලේ ඉන්න පිරිස දැනගන්නේ භාගිතුන් වහන්සේ බණ අහලා කියලා. සඳහන් කරනවා බුද්ධ රශ්මිය සංගවගෙන හිටියේ කියලා. උපස්ථාන ශාලාවට ඇතුළට බුදුරැස්වල ආලෝකයේ වැටුණොත් බණ අහන පිරිස බණ අහන එක නවත්තයි, දේශනා කරන නන්දක මහරහතන් වහන්සේත් දේශනාව නවත්තයි, බුද්ධ රශ්මිය හඟවගෙන හිටියා කියලා කියන්නේ. උදේ නන්දක මහරහතන් වහන්සේට හරියට ප්‍රශංසා කළා. හරි මිහිරි ඔබේ දේශනාව කියලා කිව්වා. ස්වාමීනි භාගිතුන් වහන්සේ එළියේ හිටපු බව දන්නවා නම් ඔය ටිකවත් දේශනා කරගන්න බැරි වෙනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා, නන්දක ඔබ මහා කල්පයක් පුරාවට දේශනාව කළා නම් මම මහා කල්පෙම හිටගෙන අහගෙන ඉන්නවා කියලා. එහෙම භාග්‍යතුන් වහන්සේ ධර්මයට පුදුම ගරු කිරීමක් කළා. සද්ධම්මෝ ගරුකාතබ්බෝ, භාග්‍යතුන් වහන්සේ ධර්මයට ගරු කළා. නමුත් භාග්‍යතුන් වහන්සේ ධර්මයේ ගුරු තනතුරේ තියාගත්තද? එහෙම එකක් නෑ. මේ ත්‍රිපිටකේ කොහෙවත් කියන්නේ නෑ ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ ගුරුවරයා කියලා. ඇයි එහෙම කියන්නේ නැත්තේ? ධර්මයේ කවුද හෙව්වේ? බුදුරජාණන් වහන්සේනේ ධර්මයේ හොයාගත්තේ. ධම්ම රාජස්ස ධර්මයේ රජු, ධම්ම සාමිස්ස ධර්මයේ ස්වාමියා, ධම්මිස්ස රස්ස ඊශ්වර කියලා කියන්නේ කාටද? හින්දු ආගේ සංකල්පවල කියන්නේ ඊශ්වර කියලා කියන්නේ ලෝකෙ මවාපු කෙනා. ඊශ්වර තමයි ලෝකෙ මවලා තියෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ ලෝකෙ මවාපු කෙනාද? නෑ. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ ධර්මයේ උපද්දවපු කෙනා, ධර්මයේ මවාපු කෙනා. මෙව්වා නෙමෙයි ඉපදෙව්වා. ආන් ඒ නිසා ධර්ම ඊශ්වර කියලා කියනවා. ධර්ම රත්නයත් බුදුරජාණන් වහන්සේටම නයි. ඒ නිසා ධර්මයේ ගුරුතන්හි තියලා නෑ කොහෙවත්. පින්නතුනි, අපි තාත්තා කවදාවත් පුතාට වඳිනවද? අම්මා තාත්තා පුතාට වඳින ස්වභාවයක් නැහැ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ තමන් විසින් උපද්දවපු ධර්මය තමන්ගේ ගුරුවරයා කරගත්තා. පුතා ගෙදර ප්‍රධානියා කරලා තාත්තා කවදාවත් දෙවෙනියා වුණේ නැහැ. ගෘහමූලිකයා තාත්තාමයි. එහෙනම් භාග්‍යතුන් වහන්සේම තමයි මේ ශාසනයේ නායකයා. මේක භාග්‍යතුන් වහන්සේගේ ශාසනය. භාග්‍යතුන් වහන්සේ ධර්මයේ ගුරුවරයා කරගත්තා නම් අපි ගුරුවරයාට වඳින්නේ නැතුව ශිෂ්‍යයාට වඳින එකේ තේරුමක් තියෙනවද? ඉස්සෙල්ලා වඳින්න ඕනේ ගුරුවරයාටනේ. ඉතින් දැන් මෙහෙම වුණොත් ශිෂ්‍යයාට නෙමෙයිද වඳින්නේ? ධර්මයේ ගුරුවරයා බුදුරජාණන් වහන්සේ ශිෂ්‍යයා. එනම් මේක අනිත් පැත්ත කරකෙන්නේ. ධම්මං සරණං ගච්ඡාමි, බුද්ධං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි වෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේට ඉහෙලින්නේ ගුරුවරයා.
එහෙනම් ওই පද තුන මාරු වෙන්න ඕනේ නේද? ඇයි එහෙනම් මාරු කරන්නේ? එහෙනම් එතන ශිෂ්‍යයාට වැඳලා ගුරුවරයාට වඳිනවා. නමුත් ලෝකේ සම්මතය ඒක නෙමෙයි. එහෙම එකක් නෑ පිටු. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. ඒකයි තෙරුවන් කියලා කියන්නේ. කොතන හිතුණනම් ඔය වැරද්ද නිකම්ම හැදෙනවා. ආන් ඒ නිසා අපි භාග්‍යතුන් වහන්සේ මේ ධර්ම රත්නයේ බොහෝසේ ගරු කළා. සද්දම්මෝ ගරුකාතබ්බෝ කියලා කිව්වේ ඒකයි. ධර්මයේ ගරුතන් හිතපුවා. භාග්‍යතුන් වහන්සේ ධර්ම ශ්‍රවණය කළා. අපිට කියනවා බණ අහන්න එපා කියලා. ඒ ටික නැතුව ගියොත් සංසාරේ කොහේ යයිද දන්නේ? බණ අහන්න නැතුව කොහොමද හරියට දන් දෙන්නේ? බනහන් නැතුව කොහොමද සිල් රකින්නේ? බුදුරජාණන් වහන්සේ අනුපූර්ව ප්‍රතිපදාවක් දේශනා කරපු ශාස්ත්‍රුන් වහන්සේ. අපේ භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළේ දාන, සීල, භාවනා. එතකොට අපි කොහොමද දානයයි සීලයයි දෙකම අයින් කරලා භාවනාවට විතරක් කියන්නේ? දන් දෙනවට බයිනවා. දන් දෙන්න එපා කියලා කියන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට ශාසනය වැරදිලා තියෙනවා. වර්තමාන ප්‍රඥාවන්තයෝ ඉන්නවා භාග්‍යතුන් වහන්සේට වඩා වැටහෙනයි. ඒගොල්ලෝ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපදාව අයින් කරලා ඊට වඩා අඩු කරලා කෙටි කරලා තියෙනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දාන සීල අපිට දේශනා කළේ අපිට කරදර කරන්න වෙන්නේ. ඒ හින්ද පිරිසකට පුළුවන් මේ දෙක අයින් කරන්න. ඉක්මනට නිවන් දක්කට. එහෙම නිවන් දකින්න පුළුවන් නම් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේට අකීකරු වෙලා, බුදුරජාණන් වහන්සේට විරුද්ධ වෙලා මේ ශාසනයෙන් නිවන් දකින්න පුළුවන් නම් ඒක හැබැයි හිතා ගන්න බැරි දෙයක්. පුළුවන් නම් හොඳයි කියන්න බෑ කොහොමවත් එක වෙන්නේ නැති හින්දා. භාග්‍යතුන් වහන්සේටම කී කරු වෙලා තමයි යන්නේ. මොකද නිවන් දකින්න හැටි දන්නේ භාග්‍යතුන් වහන්සේ. ඒකට යන පාරයි මේ පෙන්වලා තියෙන්නේ. මේ දෙක අත්හැරලා ගියොත් කොතන හරි පාර වරදිනවා. වැරදුන දවසට පැටලිලා තියෙන්නේ ලෙහා ගන්නම බැරි වෙන්නේ. ලෙහා ගන්න නම් පැටලුණ තැනට ආයෙන්න ඕනේ. මුල ඉඳලා ලෙහඬ වෙනවා, මැද්දෙන් ලෙහඬ බැරුව යනවා. ආගේ හින්දා මේ අනුපූර ප්‍රතිපදාව පිළිබඳව මරණ සතිය පිළිබඳව කතා කරනකොට සම්මා සම්බුද්ධතු භාග්‍යතුන් වහන්සේගේ වශයෙන් මරණය ගැන කල්පනා කරන්න භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාවදාලා අපි වැන්න උන් කවුද කියන කාරණාවයි මේ සාකච්ඡා කරන්නේ. නමුත් සම්මා සම්බුද්ධතු කියන කාරණාව අපි සාකච්ඡා කරලා ඉවර නෑ. ඒ වුණාට ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා තියෙනවා. දිනපතා වටිනා වීඩියෝ නැරඹීමට අප චැනලය සබ්ස්ක්‍රයිබ් කර එල් ලකුණ ක්ලික් කරන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.